ආයිපවන් වල හැම කෙනෙක්ටම ඉතින් අප්‍රේල් 29 කියන්නේ අපේ පවුලේ හැමෝටම බොහොම සුවිශේෂී දවසක්. මොකද කියනවා නම් අපේ කෙනු බබාගේ බර්ත්ඩේ එක තියෙනත් අප්‍රේල් 29. ඒ වගේම අපි දෙන්නගේ ඇනිවර්සරි එක තියෙනත් අප්‍රේල් 29. ඉතින් ඔන්න ඔය හේතු දෙක නිසා ඒ දවස් අපිට ගොඩක්ම සුවිශේෂී. ඉතින් අපි ඒ වෙනුවෙන් මේ පාර විශේෂ පින්කම් ටිකක් කරන්න කියලා හිතුවා. ඉතින් මේත් ඒ වගේ දෙයක් තමයි දැන් කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් 29 උදේ පාන්දර හම්බන්තොට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසලකට ඒ දරුවන්ට අවශ්‍ය උපකරණ වගේම මෙහෙන් ඒ දරුවන්ගේ උදේ කෑම වේලාවට අවශ්‍ය දේවල් රැගෙන ගියා. ඉතින් මටත් පුළුවන් වුණා ඒ සඳහා දායක වෙන්න. ඉතින් මේ පින්කම් වෙනුවෙන් මාව දායක කරගත්තට මං කුමාරියක්කට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. කුමාරියක්කගේ පුතාලගේ යුනිවර්සිටි එකේ ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි ඒ ස්කෝලෙට ඒ දරුවන්ට ඒ අවශ්‍ය උපකරණ සැපෙව්වේ. ඉතින් අපි මේ විදියට උදේ පාන්දර මම මේ රෝල්ස් අරගෙන ඒක බැදලා ඊට පස්සේ මෙහෙන් අපි කෑම යව්වේ 4:30 වගේ. මොකද මෙහෙන් 5 වෙද්දී කට්ටිය හම්බන්තොට යන පිටත් වුණා මේ ප්‍රොජෙක්ට් එකේ වැඩවලට. මීට අමතරව අපි 29 වෙනිදාට තව වැඩක් යොදාගෙන තිබුණා. ගාල පුනරුත්ථාපන රෝහලට දවල් කෑම වගේම හවස තේ වේලාවට ඒ අවශ්‍ය ද්‍රව්‍ය අරගෙන යන්න. නමුත් අපි ඒක 30 වෙනිදාට කල් දාගත්තා. මොකද සතිය දවසක් නිසා එතනින් රෝගීන් උදේවරු හවස්වරු දෙකේම ව්‍යායාම වෙලේ දෙනවා. ඉතින් ඒක නිසා ඒ ඔක්කොම දේවල් කතා කරලා අපි ඒක 30 වෙනිදාට දාන යොදාගත්තා. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් අපේ ලක්රුවනිම මේ වෙනකොට දන්නවා. ඉතින් ලක්රුවනිත් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් විදියට මේ වෙනකොට රැකියාව කරන්නේ මැලිබන් රිහැබිලිටේෂන් සෙන්ටර් එකේ. ඉතින් ලක්රුවන්ට බොහොමත්ම පිං මේ වගේ දෙයක් මට කියලා මාව මේ වගේ දෙයකට පොළඹවලා මට මේ අයිඩියාස් දීලා මට මේ සියලුම විස්තර හොයලා ඒ හැමදේම කළමනාකරණය කරලා සිදු කරලා තමා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ විශේෂ දවසක් ඒ අයත් එක්ක සමරන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් 29 වෙනිදා උදේ මේ විදියට ඒ අවශ්‍ය දේවල් ලෑස්ති කරලා පාන්දර යවුවා. ඊට පස්සේ දා අපිට 30 වෙනිදා ඒ රෝහලට ගෙනියන්න අවශ්‍ය ද්‍රව්‍ය ලෑස්ති කරගන්න තිබුණා. ඉතින් අපිට මෙහේ ඉඳන් උදේ ගිහිල්ලා මට රෝල්ස් ටික බැඳගන්න ටයිම් එකක් නැති නිසා මම මේ විදිහට රෝල්ස් බොක්ස් දෙකක් එදා 29 වෙනිදා හවස අපේ හස්බන්ඩ්ගේ මල්ලිලා ආවා ගාල්ලේ ඉඳන්. ඉතින් චාමි අයියලාතේ ගාල්ලේ කරා කියලා ගෙදරට යවුවා මේ බොක්සස් එක. මොකද එතකොට යාලා 30 වෙනිදා උදේ මේක බැඳලා තියන්න කියලා. ඉතින් චාමි අයියලා ආපු ගමන් අපේ ලොකු දෙන ට්වින්ස්ලත් ලෑස්ති වුණා චාමි අයියලා ගෙදර යන්න කියලා. මොකද චාමි අයියගේ පුතා සීනුයි අපේ ලොකු දෙන්නයි එක වයසේ සති තුනක වගේ වෙනසක් තියෙන්නේ. ඉතින් වෙන් කරන්න බෑ. ආවට පස්සේ මෙහි නවතින්න හදනවා. ඉතින් පුදුම ආදරයක් තියෙන කට්ටියකෙම ළඟදිම චාමි අයියලා ඉංග්ලන්ඩ් යන්න ඉන්නේ. ඉතින් ඒක නිසා එයාලව ගොඩක් මිස් වෙනවා මේගොල්ලන්ට ඉස්සරහට. ඉතින් ඒ නිසා මේ ලැබෙන අවස්ථාවේදී ඉතින් එයාලට එකට එකතු වෙලා සෙල්ලම් කරන්න එහෙම ඉඩ අවස්ථාව ලැබලා දෙනවා හැමතිස්සෙම වගේ. ඉතින් කට්ටිය ගියාට පස්සේ මේ විදියට අපි හෙට අරගෙන යන්න අවශ්‍ය දේවල් ලෑස්ති කරා. මේ පාර කේක් එක මට හදන්න උන්නේ නැහැ. අපි කේක් එක කඩෙන් ගත්තා. මොකද කරන්න වැඩ ගොඩක් තිබුණා. ඉතින් ඒක නිසා කේක් හදන්න ටයිම් එකක් තිබුණ නැහැ. අපි දැන් ගාල්ලේ හොස්පිටල් එකට යන නිසා අපි කෑම මෙහි කොළඹින්දන් ගෙනියන්න නැතුව ගාල්ලේ තැනකින් ලබා ගන්න කටයුතු කරා. ඉතින් තැන් කීපයකටම කතා කරලා ඊට පස්සේ ගාල්ලේ රෙස්ටෝරන්ට් එකකින් අපි කෑම ඕඩර් කරා. මට ඒ අවශ්‍ය ඩ්‍රින්ක්ස් ටික සුපේෂලා ගෙනල්ලා දුන්නා. ඇත්තටම සුපේ දැනගත්ත ගමන්ම එයාටත් මොනව හරි දෙයකින් සාදායක වෙන්න ඕනේ කියලා එයා ඊට කලින් දවසේ ඇවිල්ලා මට ඔය ටික ගෙනල්ලා දීලා ගියා. ඉතින් කෑම දෙනකොට එතන සාමාන්‍ය මුළු ස්ටාෆ් එක ගත්තත් 60-70ක් වගේ යන ප්‍රමාණයක් ඇති. ඉතින් ඒක එතකොට ඒ ඉන්න රෝගියා ගාව අනිවාර්යෙන් තව කෙනෙක් යාව බලා ගන්න කෙනෙක් ඉන්න ඕනේ. මොකද එයාට එක්සයිස් කරවන්න ඒ හැම දෙයකටම උදව්වට එක්කෙනෙක් ඉන්න ඕනේ. ඉතින් එයා ඒ වගේම මයිනර් ස්ටාෆ් එක වගේම මේජර් ස්ටාෆ් එක ඉන්නවා. ඒ හැම කෙනෙක්ටම අපි ඒ දේවල් ලබා දෙන්න කටයුතු කරා.
ඉතින් මේ ගමනට අපිත් එක්ක එකතු වෙන ප්‍රබෝධලත් ආවා. ඉතින් ප්‍රබෝධයයි සමීරයි අපි කට්ටිය තමයි ගාල්ලේ ගියේ. ඉතින් ඔයාලා දන්නවා මේ දවස්වල තෙල් ප්‍රශ්න නිසා අපිට ගොඩක් දුර හේ මෙහෙ යන්න බෑ පෙට්‍රල් ප්‍රශ්න නිසා. ඉතින් ඒක නිසා අපි කට්ටියම මේ විදියට ඔක්කොම එකට ගියේ වාහනේ. මොකද වාහන දෙක තුනක් ගාල්ලේ යන්න තරමට බයයි. මොකද පොඩි අයත් එක්ක ගිහිල්ලා පෙට්‍රල් නැති වුණොත් අපිට ෂෙඩ් ගානේ ඉන්න බෑ පොඩි අයත් තියාගෙන. ඉතින් ඒක නිසා තෙල් වැඩිය පිච්චෙන්නේ නැති මෙන්න මේ විදියට මේක තමයි අපි ගියේ කට්ටියම. අපි දැන් මුලින්ම යනවා හස්බන්ඩ් ලගේ මල්ලේ ගෙදර. මොකද අපේ පොඩි දෙන්නයි සිනුයි දැන් ලෑස්ති වෙලා ඉන්නවා ගමනට. ඉතින් අම්මට කිව්වා කට්ටියව ලෑස්ති කරලා අන්දර තියන්න කියලා, මෙහෙමම එක්කගෙන යනවා කියලා. ඉතින් කට්ටියව දැන් ඔහොමම දාගෙන අපි යනවා මැලිබන් හොස්පිටල් එකට. ඒ යන අතර මගින්ම අපි අයිස්ක්‍රීම් ටිකක් අරගෙන ගියා. මොකද අපි කොළඹින්දන් එක ගෙනාවේ නැහැ දියවෙන් නිසා, මෙහෙන් ගන්නවා කියලා හිතාගෙනමයි ආවේ. අපි දැන් මේ යන්නේ මැලිබන් පුනරුත්ථාපනයකට. ඔයාලා බලන්න ඇති අයි මේකට මැලිබන් කියලා කියන්නේ. මේක මැලිබන් මුදලාලි විසින් ඉදි කරපු ගොඩනැගිල්ලක් නිසා තමයි මේ නම තියලා තියෙන්නේ. ඉතින් අපි යනකොට ලකි ඇවිල්ලා බලාගෙන ඉන්නවා මේ අපි එනකන්. ඉතින් මේක කරාපිටි රෝහලේ 41 සහ 42 යන වාටු දෙක තමයි මෙතන මේ වෙනම ඒකකයක් විදියට මෙතන වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. මේකේ වෙනම බාහිර රෝගී අංශිකුත් පවත්වගෙන යනවා. මෙතන ඉන්න රෝගීන් ස්ට්‍රෝක්, ඒ කියන්නේ අංශභාග, හෙඩ් ඉන්ජරි, හිසට සිදුවෙච්ච හානි, ඒ වගේම ස්පයිනල් කෝඩ් ඉන්ජරි, සුෂුම්නාවට සිදුවෙච්ච හානි, ඒව නිසා ගොඩක් වෙලාවට එක තැන වෙලා ඉන්න ස්නායු ආබාධ වලින් පෙළෙන අය. ඒ කියන්නේ ගොඩක්ම අය මෙතනට එනකොට ඉන්නේ එක්ක කොන්දෙන් පහළ පණ නැහැ, නැත්තම් මුළු ඇඟම පණ නැහැ, ඇඟිල්ලක්වත් සොලවන්න බැරි තරම් අය එනවලු. ඉතින් මෙතන භෞත චිකිත්සක වගේ වෘත්තීය චිකිත්සක ඒ ප්‍රතිකාර මගින් ඒ රෝගීන් ක්‍රමක්‍රමී සනීප වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ ගෙවල් වල බලා යනවා. ඉතින් ඒක මං හිතන්නේ මෙතන එන වැඩ කරන හැම කෙනෙක්ටම පුදුමාකාර සතුටක් තියෙන්නේ. ඒ කියන්නේ තියෙන අවම පහසුකම් යටතේ උපරිම සේවයක් මෙතනින් හැම රෝගියෙක්ටම ලැබෙනවා. ඒ වගේම එකින් එක රෝගියා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ හැම කෙනෙක්ම මෙතන ඇත්තටම ගොඩක් වෙලාවට අද ඇවිල්ලා හෙට යන රෝගීන් නෙමෙයි ඉන්නේ, මාස ගාණක් එක දිගට නැවතිලා ඉන්න රෝගීන්. ඉතින් ඒගොල්ලන්ට අන්තිමට මෙතන මේක ගෙදර වගේ ඒගොල්ලන්ට. ඉතින් ඇඟිල්ලක්වත් තොලව ගන්න බැරුව ජීවිත කාලෙම ඇඳක් උඩ ඉඳී කියලා හිතන රෝගියෙක් මේ වගේ තැනකට ඇවිල්ලා ප්‍රතිකාර මගින් එහෙම පොඩ පොඩ ඒ ක්‍රමක්‍රමයෙන් එයා ඒ දේවල් කරලා දියුණු වෙලා ඇවිදින්න පුළුවන් තරමටම තමන්ගේ වැඩක් තමන්ට කරගන්න පුළුවන් තරමකටපත් වෙනවා කියන සතුට මං හිතන්නේ ඒක කියන්න බෑ, පුදුමාකාර සතුටක්. ඉතින් ඒ සතුට ලකි ඇතුළු මෙතන සමස්ත සියලුම දෙනා එකත් විඳිනවා. ඉතින් මේ වීඩියෝ එක නරඹන සියලුම දෙමාපියන්ට මම ආරාධනා කරනවා තමන්ගේ දරුවොත් එක්ක ගිහිල්ලා, විශේෂයෙන්ම තරුණ දුවල පුතාලා ඉන්න අම්මලා ගිහිල්ලා මේ වගේ තැනක් දරුවන්ට පෙන්වන්න. මොකද මෙතන ගොඩක්ම ඉන්නේ වයස්ක කට්ටිය නෙමෙයි, තරුණ අය ඉන්නවා ගොඩක්. මොකද හදිස්සි අනතුරු නිසා වාහනවල ගිහිල්ලා වාහන ඇක්සිඩන්ට් වෙච්ච අය, බයිසිකල් වල ගිහිල්ලා හැප්පිච්ච අය, ඒ වගේ ගොඩක් හදිස්සි උඩවල් වල නැගලා බිමට වැටිච්ච දරුවෝ, ඒ වගේ ගොඩක් දෙනා ඉන්නවා. ඉතින් මං හිතනවා මේවා පෙන්වන්න දරුවන්ට ගිහිල්ලා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා, ජීවිත කාලෙම මේ විදිහට එක තැන ඉන්න වෙන තත්ත්වයක් වෙනවා කියලා. ඉතින් ඒව දරුවන්ට පෙන්නලා මේ වගේ තැන්වලට එක්කගෙන ගිහිල්ලා ඕන් එක කතා කරලා ඕන් එක දවස ගත කරන්න, ඇත්තටම ඒක ඒගොල්ලන්ට පුදුමාකාර සතුටක්. මොකද ගොඩක් කල් එක තැන රැඳී ඉන්න රෝගීන් මෙතන ඉන්නේ. ඉතින් මේ වගේ අපි මෙතන ස්ටාෆ් එකත් කතා කර කර හිටියා. ලකීගේ ඉතින් හැමෝම අහන්නේ අවුරුදු 20ක් 25ක් කොහොමද මේ ලකිත් එක්ක හිටියේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම මුළු හොස්පිටල් එකටම මේ හරිම විනෝද සාගරය තමයි ලක්රුවන් ඉන්නවා කියන්නේ. ලේ රෝගීත් ඒ වගේ හැමෝම හරිම ආදරෙයි. ඒගොල්ලෝ හැමෝම මෙයා එක්සයිස් කරනකම් කරන්න එනකම් බලාගෙන ඉන්න අය ඉන්නවා. ඉතින් ඒක නිසා බොහොම සතුටින් ඒ කාලය ගත වුණා හැම කෙනෙක් එක්කම කතා බහ කරමින්. අපි මේ විදිහට දවල් කෑම් වගේම අයිස්ක්‍රීම් ඒ ටිකක් දීලා
ඉතින් ටී ටයිම් එකට අපි ලෑස්ති කරගෙන කිව්ව දේවලුත් මේ විදිහට දීලා අපි කට්ටියේ ගෙදර ගියා ගෙදර කියන්න කියලා ගෙදර ගියා අපි මොකද දවස් දෙකක් ගාලේ නැවතුණා ඉතින් ගාලේ නැවතිලා අපි ඒ කරපු දේවල් තව වීඩියෝ හිං අරගෙන එන්නම් මේක දිග වැඩි වෙන නිසා ඉතින් තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා ළඟම තියෙන bell icon එකත් click කරන්න එතකොට ඔයාලට අලුතින් වීඩියෝ එකක් දැම්මොත් බලා ගන්න පුළුවන් ඉතින් හැමදාම වගේ මගේ වීඩියෝ හැත් එක්ක එකතුලා හිටපු ඔයාල හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි නැවතත් අලුත් වීඩියෝ එකකින් අපි හැමෝම හම්බ වෙමු එතකන් සුබ දවසක් හැමෝටම